සුබ උදෑසනක් අපේ සීලුම මාධ්‍ය හිතවත් නාතුමාතුන් අවසරයි. ඇත්තටම සතුටු වෙනවා ගොඩක් දවසකින් සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට අවස්ථාවක් ලැබීම පිළිබඳව ගොඩක් දවසකින් සම්බන්ධ වෙන්නේ සහයෝගයෙන් අවස්ථාව ලැබුණේ ලබා දුන්නේ. මේ කෙසේ වෙතත් අපි දකිනවා වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව ආණ්ඩුවේ පාර්ශ්ව කර්තෘ විසින්ම මේ රටේ පුරවැසියට පෙන්වා දෙන්න කටයුතු කරමින් යන බව. ආණ්ඩුව අසාර්ථකයි, රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනික සමාජීය ආර්ථික සියලු කාරණා සමාජ හමුවේ ප්‍රතික්ෂේප වෙන වෙලා තිබෙන බව රටේ පුරවැසියට විවිධ වූ ආර්ථික කුමන්ත්‍රණ දේශපාලන කුමන්ත්‍රණික හරහා නිර්මාණය කරන්න උත්සාහ වීමම රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පවුලේ නොහැකියාව සහ ඔවුන්ගේ පරාජය ඔවුන් විසින්ම පිළිගෙන තිබෙන බව තමයි අපට කියන්න තියෙන්නේ. එසා අද කොතෙක් රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ආණ්ඩුවේ ආර්ථික ජයග්‍රහණය සිද්ධ කරයි කියන ඒ මුසාව බොරුව කොතෙක්ද කියනවා නම් මහා දැවැන්ත ආර්ථික පරිහානියක් සමාජයේ රට තුළ තියලා තියෙනවා. විශාල කර්මාන්තද වෙසිලා තිබෙනවා. ඒ කර්මාන්ත කරගෙන යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා සුරුහා මධ්‍ය පරමාණ කර්මාන්ත විශාල ගණනක් රටපුර අද වසාදමලා ඒ කර්මාන්ත ශාලාවලින් ලැබෙන ආදායම උත්පාදන රට අහිමි වෙලා තිබෙනවා. ඒ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාන තමන්ගේ රැකියාව අහිමි වෙලා තිබෙනවා. ඒ තියෙද්දිත් ආණ්ඩුව පම්පෝරි ගහන බව අපට පේනවා. නිසා ණය ගෙවන්නේ නැතුන්, වාරික ගෙවන්නේ නැතුන්, පොලිය ගෙවන්නේ නැතුව අපිට සංචිත තියෙනවා. අපි දැන් ඉහළ තැනක ඉන්නවා. අපි හොඳයි, අපි තමයි ජගතෝ, අපි තමයි කෙරමු, රනිල් වික්‍රමසිංහ තමයි සුදුස්සා, රනිල් වික්‍රමසිංහ තමයි මේකේ ඉදිරියට යන්න ඕනි කියන කාරණය ගහපු පොදුජන පෙරමුණේ පම්පෝරිය දැන් නැවතිලා තිබෙනවා. පොදුජන පෙරමුණට ඕනේ වුණේ අවශ්‍යතාවයේ තිබුණේ රනිල් වික්‍රමසිංහ කියන එක්සත් ජාතිකයේ පරාජය වෙලා ගෙදර ගිය ජාතික ලයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයා ජනාධිපති කරගන්න රට හදන්න නෙමෙයි එයාලට බේරෙන්නේ. අද ඒක ඔප්පු වෙලා තියෙනවනේ. අද ඔප්පු වෙමින් යනවා. ඒ නිසා අපි හැමදාම කිව්වා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ හොරණඩේගේ එකඟතාවයන් එව නැත්තම් ඔවුන්ගේ ගිවිසුම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී හිටින නායකයෙක් නෙමෙයි කියලා. එදා අපි මේ රාජපක්ෂවරු බේරාගන්න රාජපක්ෂවරු ඇංගිලා ගහලා පන්නනකොට එයාලට ඔබින ගැළපෙන විදියට ඔවුන්ගේ රූකඩයක් වීමට අවශ්‍යතාවය සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබුණේ නැහැ. ඒෂා එතුමා එයාලගේ කොන්දේසි වලට යටත් උනේ නැහැ. එයාලගේ ඒ දේශපාලන අවශ්‍යතාවයේ උමනා වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. ෂයිකාද රටේ ජනතාව පිළිගත්. බොහෝ දෙනා කිව්වා බැරි නිසා, හැකියාව නැති නිසා, බය නිසා, ආසයි බයයි කියලා. වෙයි අද රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ, තේරුම් ගිහිලා තියෙන්න ඕනේ මේ වර්තමාන දේශපාලන හැසිරීම හරහා රනිල් වික්‍රමසිංහවරුත් පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ උදවියත් ඒ කඳවුරේ එකිනෙකා එකිනෙකා කුලල් කෑම් හරහා, ඒ කුලල් කෑම් තුළ තිබෙන හැසිරීම හරහා මොකද්ද මේ අවුරුදු දෙකමාර තුළ සිද්ධ වුණේ, සිද්ධ කරගත්තේ කියන කාරණේ. ඒසා අපි දන්නවා රාජපක්ෂවරු මේ රට බංකොලොත් කර බව, විනාශ කර බව. ඒකට හේතු වෙච්ච ඒ කාරණා වෙනුවෙන් සමගි ජන බලවේගයේ අපි ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ බංකොලොත්කාරය කරපු දේශපාලන නඩේට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔවුන් වරදකරුවන් කියන කාරණයට අවශ්‍ය තැනට අපි ගෙන්වලා දීලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ රටේ පුරවැසිය තේරුම් ගන්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ තියෙන්නේ රටට අවශ්‍ය කරන දේශපාලන ශීලාචාර වැඩපිළිවෙළ නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් හිටගන්න. ඒ නිසා අපිත් අද එතුමා වෙනුවෙන් හිටගන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන්. රටේ අවශ්‍ය ඒ දේශපාලනික ආර්ථික සමාජීය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත්ව නිර්මාණය කරන්න පුළුවන් කොන්ද කශේරුකාව තියෙන නායකයෙක් හැටියට අද ඉතුරු වෙලා තියෙන්නේ සමගි ජන බලවේගයේ ටෙලිෆෝනියේ පක්ෂයේ අපේ නායකයා පමණයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කඳවුර අද එක එක සැලසුම් නිර්මාණය කරනවා නැවත ජනාධිපති ධූරයේ ඉන්න පිනට. නිසා පිනට උන්න කාලේ, පිනට දුන්න කාලේ ඉවර වීගෙන ඉන්නේ දැන්. මොකද හොරු ටික, හොරුන්ගේ ඒ හොරකම් ටික වහගන්න, ඔවුන්ගේ නොයකියාව වහගන්න, ඔවුන්ට නැවත දේශපාලනය කරන්න පුළුවන් වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ ලව්ව හදාගෙන තියෙන එක තමයි නාමල් රාජපක්ෂ අද ජාතික සංවිධායකවරයලා වෙලා තෙරින් තෙන වෙලාවෙන් වෙලාවට රනිල් වික්‍රමසිංහ
ජනාධිපති වරාගේ ඇදකුද කියලා දැන් ඔයාලා වීරෝ වෙන්න හදන්නේ. එෂා මේ රටේ අද රටේ පුරවැසියා තේරුම් ගන්න ඕනි. ඒ වගේම රටේ දේශපාලන කරන තකරි තේරුම් ගන්න ඕනි. කවුද හොඳ කවුද ඊළඟ රටට අවශ්‍ය කරන්නේ කියලා එෂා පවුනොදී රටේ ජනතාවට අවශ්‍ය විදියට රටේ පාලනය නිර්මාණය කරගන්න පුළුවන් අවශ්‍ය වැඩපිළිවෙල ව්‍යවස්ථානුකූලව අවශ්‍ය වැඩපිළිවෙල සිද්ධ වෙනවා. ඒක මැතිවරණ කොමිසම ඉතාමත්ම නීතියානුකූල ස්වභාවයෙන් රටේ නීතියට ගරු කරමින් ඒ ජනාධිපතිවරේ තියන්න ඕනි වෙලාවට කලාවට තියන්න වැඩපිළිවෙලක් හදලා ඉතින් ජනාධිපතිවරයාට බෑ ජනාධිපතිවරණයේ දින නියම කරන්න. ඉතින් ආණ්ඩුවට බෑ ජනාධිපතිවරණයේ තියෙනවද එහෙම නැත්නම් ඒක ඉදිරියට ගෙනියවද නැද්ද කියන කාරණේ කියන්න දින නියම කරා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දීලා තිබෙනවා. ඒ වැඩපිළිවෙල කරන්න අපි කනගාටු වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් කියව ගන්න බැරි ලේකම්වරේ එක්සත් ජාතික පක්ෂයේ රංගේ බණ්ඩාර කටයුතු කිරීම පිළිබඳව නිසා අද ඕනි වෙලා තිබෙනවා. ජනමතයේ නැති ජනතාවගේ අකමැත්ත තියෙන රට විනාශ කරපු ඒ හුරු නඩේ ආරක්ෂා කරපු කඳවුරට නැවත විකෘති නිර්මාණය කරමින් බේගල් නිර්මාණය කරමින් මේ රට විනාශ කිරීම සඳහා නැවත බලය ගන්න යම් අනීතික කටයුතු කරන්න. ඒවට මඟ පෑදෙන්නේ නැහැ. ඒව කරන්න බෑ. මේ රටේ අධිකරණ පත්තියේ නීතිය හැමෝටම පොදුයි කියන කාරණේ අපි මතක් කරගන්න ඕනේ. රංග බණ්ඩාර මහත්තයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයයි අනුප්‍රාත්‍යික ජනාධිපතිවරේ. ඒ කියන්නේ කෝටාභය රාජපක්ෂ මහත්තයාගේ ඉතුරු දුර කාලයේ අවශ්‍ය වැඩපිළිවෙල කරන්න පමණයි ව්‍යවස්ථාවෙන් එයාට බලය ලැබෙන්නේ. එයාට ජනමතයෙන් ආපු ජනාධිපතිවරයෙක් නෙමෙයි. එයාට තවත් අවුරුදු දෙකක් ඊට එහාට යන්න පුළුවන් අවස්ථාවක් හදා ගන්න පුළුවන් කියන කාරණේ කියන එකක්ම ලැජ්ජාවක් නිවටකමක් බයක් කියන කාරණේ තමයි අපිට කියන්නේ. නිසා අපි දන්නවා රංගය බණ්ඩාර මහත්තයාලගේ පෞද්ගලික ජීවිතය ගත්තත් එයාලා අවස්ථාවට ඔබින ගැළපෙන විදිහට තමන්ගේ වාසි වෙනුවෙන් ඕනෑම බලු පහත් වැඩක් කරන්න පුළුවන් තැන ඉන්න. නිසා රටේ නීතියත් එක්ක උත්තරීතර ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරන්න හදන්න ඉන්න එපා. අපි දන්නවා කරන්න ඕන දේ අපිට අවශ්‍ය වැඩපිළිවෙල අපි නිර්මාණය කරලා තිබෙන ජනාධිපතිවරණය තුළ විශිෂ්ට ජයක් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා තුළ ගොඩනගන්න අවශ්‍ය අපි වැඩපිළිවෙල හදන නිසා මේකට කත් දෙන මේවට උදව් කරන සමහර බොරදියේ මාළුබාන සමහර දේශපාලන පක්ෂ හිතනවා ඇති තමන්ට පුළුවන් ඒ අවස්ථාව ආවම ඒ වැඩපිළිවෙල කරගන්නේ කියලා. අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයාලා අද ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන ප්‍රතිපක්ති රාමුව සියල්ල ක්‍රියාත්මක කරන්න ජාතික ජනබලවේගයේ කියන ලාංඡනය පාවිච්චි කරමින් මේ රටේ උගත් බුද්ධිමත් තරුණ පිරිස එදා 2019 ගෝඨාභය රාජපක්ෂලා අර අන්ධකරා වගේ විකෘති කරා වගේ රවට්ටව්වා වගේ රවට්ටලා නැවත බලය ගන්න පුළුවන් කියන කාරණා නිසා අද රටේ ජනතාව මූඩ නැහැ. අද රටේ ජනතාව මේ අන්තර්ජාලයේ මුහුණු පොතේ යන්නේ මොකද්ද කියන කාරණේ හොඳට කියවලා බලන්න පුළුවන් දැනුමක් උගත්කම බුද්ධිමත්භාවයක් තියෙනවා. එයාලා රවටෙන්නේ නැහැ, රවට්ටන්න බෑ. නිසා ජාතික ජනබලවේගයේ කියන නොහැකියාව තියෙන රටේ මෙලෙච්ච මිනිමරු අධ්‍යක්ෂීම් තියෙන ඒ කඳවුරට පුළුවන් රට ගිනි තියන්න මිනී මරන්න ඇර වෙන කාරණයක් නැහැ කියන කාරණේ අද ඔප්පු වෙලා ඉවරයි. මොකද අපි පැහැදිලිව කිව්වා මේ රටේ බලය ගන්න ඉන්න දේශපාලන පක්ෂයේ හැටියට අපිට ඒ ශක්තිමත්ව රට හදන්න පුළුවන් ආර්ථික දර්ශනයේ දැක්ම තියෙන වැඩපිළිවෙල අපි සතුව තියෙනවා. ඒක අපේ ආර්ථික කමිටුව හරහා මේ රටේ ඕනෑම කෙනෙක් එක්ක අවශ්‍ය සාකච්ඡාවකට සූදානම් කියලා. විශේෂයෙන් අපි යෝජනා කළා කය නායක හැටියට කතා කරන අනුර කුමාර දිසානායකගේ ආර්ථික කමිටුවට අවශ්‍ය වැඩපිළිවෙල කරන්න පුළුවන් හයිය තියෙනවා නම් එන්න අපේ ආර්ථික කමිටුවට සාකච්ඡා කරන්න. අපි වැරද්දක් කිව්වේ නැහැ. රටේ උන්නතයේ යහපත වෙනුවෙන් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හයිය ශක්තිය තියෙන කාටද මොන කඳුරට මොන කණ්ඩායමකටද කියන කාරණේ පිළිබඳව ඒ විවාදාත්මකව කාරණා ඉදිරිපත් කළා. රටේ පුරවැසියට අවස්ථාවක් දෙන්න ඕනි. අපේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්, අපේ බඩගින්න නිවන්න පුළුවන්, අපේ වැටිච්ච කර්මාන්ත ටික කර ගන්න පුළුවන්, අපේ රටේ සංසිද්ධික වැඩි කර ගන්න පුළුවන්, අපේ ණය ගෙවා ගන්න පුළුවන්. ඒ කියන කාරණේ දන්න හැකියාව තියෙන කඳවර කවුද කියන කාරණා. ඒක තමයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඉතා නිර්භයව රෝල්බිව බය නැතුව කිව්වේ අපේ කමිටුවත් එක්ක අපි සූදානම් වෙමුද කියලා. අද මොකද වෙලා තියෙන්නේ? නොහැකියාව නිසා බාලගිරි දෝෂය වෙලා තිබෙනවා බව අපිට පේනවා. නිසා අනුර කුමාර දිසානායකගේ හැසිරීමෙන්ම පේනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිලා වගේම බැරි නිසා, දන්නේ නැති නිසා, කරන්න බැරි නිසා මේවා කල් මරලා වෙන වෙන පම්පෝරි ගහලා බොරු කියලා තමන්ගේ අර චීච්චාන්දින ගවුන් අඳින ගම්වල ලිල්ලඟ ඉන්න උදවිය වගේ එක එක මඩ ප්‍රහාරහරා බලය ගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදාන්න. නිසා එයාලා බලය දෙන්න රටේ ජනතාව සූදානම් නැහැ. එයාලා බලය ගත්තොත් මිනිමරනවා, මිනිස්සු
ගේ ගෙවල් ගිනි තියනවා දේපල විනාශ කරනවායි කියන කාරණේ කියන මේ නීතිය ක්‍රියාත්මක කිරීම ගමට යනවායි පාක්ෂිකයට දෙනවායි කියන කාරණේ හරහාම රටේ උගත් වියත් තරුණ සමාජය ඔවුන්ගේ මෙලෙච්ඡත්වය දේශපාලන මිනීමරුභාවය පිළිබඳව අවබෝධ කරගෙන තිබෙනවා ඒ නිසා අද රටේ පුරවැසියෝ සියල්ල සමග ජන බලවේගයේ ශරීර ප්‍රේමදාස මෙතුතුමාගේ ජයග්‍රහණය වෙනින් එකතු වෙලා තියෙනවා ඒකට බය වෙන සමහරු විවිධ දේශපාලන නාඩගම් උපක්‍රම විවිධ බංකොලොත් වැඩපිළිවෙළ සිද්ධ කරනවා කියන කාරණේ අපිට පේනවා පක්ෂ යම් යම් කාරණා අර්බුද ගොඩනගන්න විවිධ අනීතික මෝඩ තකතිරු වැඩ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලේකම්වරයා නායකයා කරන බව අපිට පේනවා ඒ නිසා එයාලගේ බොරුවන් බේගලයන් එක්ක සමගි ජන බලවේගයේ බිඳවට්ටන්න කඩා දාන්න කිසිම හොරතක්කඩියට බැහැ කියන අභියෝගයේ කාරණය අපි සමාජ හැමුවේ රට හැමුවේ කියන අවස්ථාවක් කරගන්න නෑ ඒකට උත්තරේම නාමල් රාජපක්ෂලා දැන් කියනවනේ දැන් කියනවාද නාමල් රාජපක්ෂලා පොදුජන පෙරමුණේ කණ්ඩායම රනිල් තමයි හොඳ රනිල් තමයි අපේ අපේක්ෂා රනිල් තමයි ඉදිරිය අපි සහයෝගය දෙන්නේ කියලානේ නැහනේ එයාලා දැන් කියනවා රනිල් වික්‍රමසිංහගේ ඇතුලේ තියෙන ක්‍රියාදාමයන් අපේ ප්‍රතිපත්ති වලට එකඟ නැහැ ඒ ක්‍රියාදාමයන් පිළිබඳව අපිට හිතන්න වෙනවා ඒක අකමැතියි කියන කාරණා නිසා මනුෂ්‍ය නායකකාර කියන්නේ එයාට හොඳ වෙනකොට ඕනෑම බලු පහත් වැඩක් කරලා එයාගේ සාක්කුව පොරවගෙන ඒ වෙනුවෙන් හිට ගන්න පුළුවන් අර ලැජ්ජානහරේ අයින් කරපු දේශපාලන චරිතයක් කියන කාරණය අපි දන්නවා ඉතිහාසයේ ආ දේශපාලනය කරපු පක්ෂ දේශපාලනයට පිල්මාරු කරපු තෙන් පිළිබඳව එතුමාගේ කටෙන් එතුමාම කියලා දෙන නිසා ඒ ලැජ්ජ නැති දේශපාලන කණ්ඩායම් කියන කාරණා අපි අහන්නේ නැහැ අපේ හොරුන්ට යටත් උනේ නැහැ හොරුන් ගෙනාපු කොන්සෙසි වලට එකඟ උනේ නැහැ අපි ඒ හොරපාලනේ දිගුව හදන්න උදව් කරේ නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරහා නැවත මේ රට බංකොලොත් කරපු රට විනාශ කරපු නායකයෝ අවදි වෙලා නැද්ද? උන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ආයේ සිද්ධ කරන්නේ නැද්ද? නාමල්ලා කොහෙද හිටියේ? බැසිල්ලා කොහෙද හිටියේ? ගෝඨාභයලා කොහෙද යන්න ගියේ? අද ඒ සියලු දෙනා දෙපැයින් නැගිටලා නැවත මේ රට බංකොලොත් කරේ නැහැ විනාශ කරේ නැහැ කියන කාරණේ කියන කාරණේම කරන්න සිද්ධ වුණේ කවුරු නිසාද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිසා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා බාර ගැනීමදී කිව්වේ මොකද? මැතිවරණයේදීම වරුන්ට දනුවන් දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ දෙනවා කියලා. එහිදී අපිට සහයෝගය ආවේ නැහැ. හැබැයි සහයෝගය දුන්නේ සහයෝගය ගන්න පුළුවන් උනේ එයාලා රකින්න එයාව ආරක්ෂා කරන වැඩපිළිවෙළ කරන කඳවුර. අද රට හැදිලා නැහැ. රටේ ආර්ථිකය හැදිලා නැහැ. අද රටේ ජනතාව තමන්ට ලැබිලා තියෙන තමන්ගේ ආදායම කළමනාකරණය කළා තුන්වෙල කන්නේ නැතුව ගමන් බිමන් යන එක අඩු කරලා අත්‍යවශ්‍ය සේවාවල කැප කරලා ඔවුන්ගේ ජීවිත රටාව ගෙනියන්න පුළුවන් ඒ සමාජ ආර්ථික සැලැස්ම තමන් විසින් හදාගෙනද ඔබ 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 විසින් ඔබේ ආදායම බද කළමනාකරණය කරනවා ඔබ ඔබගේ gedara වියදම එදාට වඩා වැඩියෙන් කරන්නේ නැහැ එහෙම කරොත් ඔයාලා ජීවත් වෙන්න බෑ ඒ නිසා ඔබ ඔබගේ ආර්ථික සැලැස්ම ඔබ විසින් කරලා ඔබේ ජීවිතය ගත කිරීම මේ රටේ ආර්ථික ජයග්‍රහණය දිනුව කීම කියන කාරණේ කියනවා නම් මනුෂ්‍ය නායකකාර මහත්වෝ ඔයාලා කන විදිහට කන්නේ නැහැ රටේ පුරවැසියාද අද රටේ පුරවැසියෝ තුන් වේලෙන් එක වේලා ඉකන්නේ එකක් දරුවන්ට බොහොම අමාරුවෙන් කන්න දෙන්නේ ඒ නිසා ඒ කන්න දෙන එක පිරිමහල කන්න දීලා වියදම් අඩු කරලා කන්න දෙන එක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කරා කියන කාරණේ මනුෂ්‍ය නායකකාර මහත්තයා කියනවා නම් ඔයාට කියන්න තියෙන වෙන වචන මනුෂ්‍ය නායකකාර මහත්තයෝ නෑ මම හිතන්නේ එතුමා දන්නවා එතුමාගේ தත්වය එතුමාගේ தත්වය 2019 2020 තිබුණු ජනාධිපතිවරණය තුල එළියලා තියෙන නිසා එතුමාට වැඩිවීමක් වෙලා නැහැ අඩුවීමක් තියෙන නිසා ඒත් එතුමා උත්සාහ කරනවා එතුමාට අභියෝග කර අභියෝග තියෙන දේශපාලනක නායකත්වයේ පරාජය කරලා එයාලගේ අර දේශපාලන ගේම් එක ඩීල් එක දිගුව නැවත වතාවක් හදාගන්න නිසා ඒ වෙනින් උත්සාහ කිරීම හැර වෙන කාරණයක් කරන්නේ නැහැ මම හිතනවා අවසානයේ ඇත්තටම වෙනත් නායකයෙක් නම් කළා ඒ නායකයාට ඉතලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැක ගන්න කට්ටකයිරාට්ටිකව දේශපාලනික වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන එතුමාගේ මියදෙනකන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමේ අවශ්‍යතාවයේ සූදානම තියෙනවා හැර මේ රටේ පාක්ෂිකයා රට ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙළක් නැහැ කියන කාරණේ තමයි ඒ තමයි කල් මරගෙන තවත් දිගුවක් හදාගෙන ඒ පිනට ජනාධිපතිවරයෙක් කැඩියට ඉන්න උත්සාහයක ඒ දෙ නිසා මැතිවරණයකින් ජය ගන්න බැරි නිසා මැතිවරණයක නොයාවි කියන විශ්වාසය මට තිබෙනවා ම
මම මාධ්‍යට නොකියන බොහෝ දේවල් තිබෙනවා. මට මූලික දේශපාලනික වැඩපිළිවෙල එපා වෙන ප්‍රධානම හේතුව තමයි මේ 225 විවේචනය කිරීමේදී මට සහ මගේ දරුවන්ට මහා බරපතල විදියට හොරෙක්, තක්කඩියෙක්, වංචනිකයෙක්, දූෂිතයෙක් රට බංකොලොත් කරාට සම්බන්ධ වුණයි කියන හංවඩුව සහ විවේචනය සමාජයේ රට තුළ තිබුණා. ඉදෙහිදී මට මගේ කොන්ද කෂේලුකාව තියගෙන මට එහෙම මම එහෙම නොවේ කියන කාරණේ පෙන්වා දීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මම එළියට වම දන්නවා. පක්ෂය ඇතුලේ විවිධ කණ්ඩායමොත් විවිධ තනතුරුත් ඒවා ඒ වෙලාවේ ඒ මොහොතේ යම් අවලාද විලාද කිව්වා. හැබැයි ඒක ඔවුන් කවුද, ඔවුන්ගේ අවශ්‍යතාවයන් මොනවාද, ඒ මොනා වෙනුවෙන්ද කියන කාරණේ කියන්න මම බය වෙන්නේ නැහැ. මොකද මට සමගි ජනබලයේ ශරී ප්‍රේමදාස මහත්තයා දින වෙන එක තමයි මගේ අවශ්‍යතාවය. මොකද මගේ දරුවන්ගේ රටේ දරුවන්ගේ ඒ ගොඩනැගීම කරන්න නිසා මේ වෙනුවෙන් හිටගන්නව ඇරෙන්න මට විච්ච කලකිරීම, මට විච්ච අසාධාරණයන් මං කොතනකවත් කියන්නේ නැහැ. අවස්ථාව ලැබුණොත් ඒක කියන්න මම බය වෙන්නේ නැහැ. නිසා අපට වැදගත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතුතුමාගේ සමග ජනවලයේ නායකත්වය. අපේ පෞද්ගලික දේශපාලනික අරමුණු වෙනුවෙන් කිසිසේත් මම හිතන්නේ නැහැ මම නැවත දේශපාලනයට එන්නේත් ආවෙත් පිරිසුදු දේශපාලනයක් හදන්න පුළුවන් දේශපාලන චරිතයේ තියෙන සජිත් ප්‍රේමදාස මහතුමා තුළ මම ඒක හැමදාම හැම මොහොතෙම කියන්නේ. යහපාලන ආණ්ඩුව තුළ මට ලැබෙන අධීක්ෂණ මන්ත්‍රී ධූරයේ කිසිම වරප්‍රසාදයක් මට දුන්නේ නැහැ. ඒ දුන්නේ නැත්තේ ඒ වරප්‍රසාද සියල්ල ලබා දෙන්න හේතු වෙන්නේ බදුගේව ජනතාවගේ මුදල් වලින් කියන කාරණේ මට පහදා දුන්නා සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා කිව්වේ චමින්ද මම වාහනයක් ගන්නෙ නැහැ, මම වැටුපක් ගන්නෙ නැහැ, මට කිසි දෙයක් එපා. ඒ නිසා ඔයා අධීක්ෂණ මන්ත්‍රී හැටියට මෙතන ලියුම අරගෙන ආවට ඔබට අධීක්ෂණ මන්ත්‍රී කිසිම වරප්‍රසාදයක් මට දෙන්න බෑ මේ අහිංසක බදු මුදල් ගෙවන්න. ඒ නිසා ඔබ ඉල්ලන රට ඉල්ලන අපි දකින අපේ දරුවටත් බැනුම් අහන්නේ නැති දේශපාලනික සංස්කෘතිය හදන්න පුළුවන් අවශ්‍යතාවයේ තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයාට එන්න. ඒ වෙනුවෙන් හිට ගැනීම තමයි මගේ අයකනා අරමුණ. දේශපාලනයේ යම් කලකිරීම් තියෙනවා. හැබැයි නායකතුමාගෙන් කිසි දවසක කිසි මොහොතක මට හිංසනයක්, පීඩනයක්, කඩත්තේටමක් සිද්ධ නොවුණු කයි කියන කාරණේ මම කියන්නට ඕනේ. පළවෙනි කාරණේ මම කිව්වේ මගේ දේශපාලන විවේචනේ. දෙවෙනි කාරණේ තමයි දේශපාලනික වශයෙන් විවිධ ක්‍රියාකාරකම් හමුවේ විවිධ හිංසනයන්, පීඩනයන්, අනීතික කටයුතුන් සිද්ධ වෙනවා. ඒ පාර්ලිමේන්තුව තුළ තිබිච්ච විවිධ අනීතික කටයුත්තකදී ඒ වෙනුවෙන් පෙනී හිටින්න විච්ච සමහරු බොහෝ දෙනා අපි වෙනුවෙන් පෙනී හිටියේ නෑ, අපි වෙනුවෙන් පෙනී හිටින්න අවශ්‍ය වැඩ පිළිවෙල කරේ නෑ. අපිට ඕන වුණේ නීත්‍යානුකූලව මට පවරපු රාජකාරී ඉෂ්ට සිද්ධ කරාද නැද්ද කියන කාරණේ ඔයාලා බලන්න. හැබැයි ඒ හරහා වෙනත් කාරණෙන් ඔප්පු කරන්න සමහර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පෙනී හිටියා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව තුළ. ඒදී ඇත්තරම දේශපාලනික කරනවද නැද්ද ඉන්නවද කියන කාරණේ පිළිබඳව දෙවරක් හිතන්න සිද්ධ වුණා. එකම කඳවුරක එකම කණ්ඩායම විවිධ අවස්ථාවේ තමන් හිතනවා මේවා මට දුරදිග යන්න ඕනි නෑ, මට ඕනි වෙන්නේ සමගි ජන බලවේගයේ ශරීර ප්‍රේම මාත ඇදිනවන්න. නිසා යම් තැනක යම් මොහොතක යම් වෙලාවක කවුරු හෝ කියනවනම් ඒක මම කියන්නේ අල්ලස්සකට ගිහිල්ලා පැමිණිලක් ගන්න චමින්ද විජේසිරි මෙන්න මේම කරයි කියන කොන්දක් තියෙනවා නම් ගහුන් අඳින්න නැතුව ගිහිල්ලා කියන්න පුළුවන්. එතකොට මට පුළුවන් ඒ කාරණේ ඔප්පු කරන්න, ඒ උදවියට ඒපු කිරීම හරහා මට දේශපාලනික දඬුවමක් දෙන්නත් පුළුවන්, ඒ වගේම නීතියානුකූල දඬුවමක් කඩ දෙන්න පුළුවන්. නිසා මේ අවලාදවලට උත්තර දෙන්න මම සූදානම් නැහැ. මම කොහෙද යනවයි කිව්වා, මම ඒ ගිහිල්ලා පදිංචි වෙලා ඉන්නවා කිව්වා, මට ඒ ඇපල්වතු තියෙනවායි කිව්වා. නමුත් මම ඉන්නේ මේ එකයි එක පැත්තකින් නැවත දේශපාලනය කරන්න හිතුන හිරිකෙත තියාගෙන හරි මට මම මෙහේ ලංකාවේ ඉන්නවයි කියන කාරණේ පෙන්වා දෙන්න මට ඕනි වුණා, මට අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා මම බය නැහැ. ඕන එතනක ඕන වෙලාවක ඕන මොහොතක ඕනෑ දෙයකට මුහුණ දෙන්න සූදානම්. මම අවංකයි. මට මගේ පාර්ලිමේන්තුවෙන් එළියට එන වෙලාවෙත් මට විවිධ ඇරවුම් ආවා, විරුද්ධ යෝජනාව කැබිනට් එකක පවා අවශ්‍ය සැලසුම් හදන්න විවිධ ලේකම්වරු කතා කරා. ඒ මොහොතේ ඒ වෙලාවේ මගේ දරුව ගැන හිතලා මං ගැන හිතලා මට එතනට යන්න තිබුණා. එහෙම ගියවුන් තමයි අද මනුෂල වගේ මේ පොරුසාරන් දොඩන්නේ. එහෙම පක්ෂය මගේ අවංකත්වය පාවා දීලා මට අවශ්‍ය වැඩපිළිවෙල කරන්න මං සූදානම් නැහැ කවදාවත්. මට පුළුවන් මට්ටමේ දේශපාලනික වැඩපිළිවෙල මම සිද්ධ කරනවා. මගේ පක්ෂය, මගේ නායකයා දිනවන්න යම් තැනක යම් වෙලාවක දේශපාලනයට එන්න යම් යෝජනාවක් අදාසක් ආවොත් පක්ෂේ සහ නායකයා දිනවන්න අවශ්‍ය දේශපාලන පෙළ ගැහිම හිට ගැනීම සිද්ධ කරන්න සූදානම්. නැහැ, ඔය 87 88 කරපු කාරණේනේ. එක තුන්ඩි කාලෙන් ව්‍යාපාර ටික වැහුවානේ.
එක තුඩු කෑල්ලෙන් ඒ ව්‍යාපාර සියල් අකර්මාණ්‍ය කරානේ. ඒ වගේ මෙලෙච්ච කාලකන්නේ දේශපාලනික වැඩපිළිවෙලක් තියෙන ලාල්කාන්තලා එයාලගේ ඇත්ත ඇත්ත එයාලගේ කටවල් වලින් පිට වෙනවා. අපි කියන්නේ අර කැලේ මාරු කරාට කුටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. ඒසම මං හිතනවා උගත් වියත් සමාජය ඔබ අරගෙන තියෙන බුද්ධිමත් දේශපාලන තීන්දුව නිවැරදි කියලා හිතන්න. අපි දකිනවා තරුණව ගිහිල්ලා කාන්තාව ගිහිල්ලා මේ ජාතික ජන බලවේගය කියන රටේ අනාගතය නිර්මාණය කරයි කියන හිතන කඳුර ඉන්නවා. හැබැයි ලාල් කාන්තලා මොකද්ද කියන කතාව කියලා තේරුම් ගන්න ඔයාලට ඔළුවක් තියෙනවා නම් බුද්ධියක් තියෙනවා නම් බත් කනවා නම් මේ වගේ ගොන් තකතිරු දේශපාලන තක්කඩියන්ගේ උගුල වලට අහු වෙන්න එපා. නැවත රට විනාශ කරන අපි එච්චරයි කියන නිසා එයාලා හොඳ නම් අපිත් ගිහිල්ලා එතන ගිහිලා රට හදන්න එකතු වෙනවා. අපි දැක්කනේ පාර්ලිමේන්තුව තුල අනුර කුමාර දිසානායකලා මලික් සමර වික්‍රම මහත්තයලාත් එක්ක යහපාල ආණ්ඩුවේ දවල්ට කාපු විදිය අපි දැක්කා. අනුර කුමාර දිසානායක මහත්තයා නිරුත්තල වෙලා වාඩි වෙනවා පාර්ලිමේන්තුවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ මොකද්ද? අනුර ඔයා මට බැන්නට මම බයින්නේ. අනුරගේ හැමදේම මම දන්නවා කියන්නේ. අනුරට පක්ෂෙත් ඉන්න බැරුවේ රටක් දාලා යන්න වෙයි කියලා විවෘතව රනිල් වික්‍රමසිංහ ද අගමැති හැටියට පාර්ලිමේන්තුවේ කියපු වෙලාවේ අනුර කුමාර ඉසානායක වාඩි වෙලා බිම්බලන් හිටියේ. ඉතින් මේ හොරු නඩෙත් එක්ක එකතු වෙලා බොරුවට ෆයිල් ලදාගෙන රටේ විනාශය කරන මේ කාලකන්ණි පක්ෂයකට එකතු වෙන්න සූදානමන් ඉන්න ආදරණීය බුද්ධ බුදුන් ජනතාවට කියනවා 2019 කියපු වැරද්ද කරන්න එපා. ඔබට රටට ආදරේ තියෙනවා නම් රට ගොඩ ගන්න පුළුවන්, රට හදන්න පුළුවන් අය ශක්තිය තියෙන කඳවුර සමග ජන බලවේගය තුල ඉන්න එතනට එකතු වෙන්නේ කියලා අපි ගෞරවණීය ඉල්ලීමක් කරනවා.